අයිබෝන් කියලා හැම දෙනෙම පිළිගන්නවා මගේ YouTube channel එකට Dark Side Kuru bro. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කරොත් තමයි මම දාන වැදගත් videos ඕගොල්ලන්ගේ video screen එකට එන්නේ. ඕගොල්ලන්ට මතකයි මං නිතර නිතර ඕගොල්ලන්ව දැනුවත් කිරීම කරා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඕගොල්ලන්ට ජපානයට යන්න තියෙන අවස්ථාව ගැන, නොමිලේ යන්න තියෙන අවස්ථාව ගැන. ඉතින් ඒකේ ගොඩක් දෙනෙක් වීඩියෝ එක බලලා කමෙන්ට්ස් කරලා තිබුණා මේ යන්න පුළුවන් සෙක්ෂන් 14 ගැන පොඩ්ඩක් අවබෝධයක් දෙන්න කියලා, පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් මම අන්න ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි අද ඕගොල්ලන්ට Dark Side Kuru Broking ආවේ. ගොඩක් දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාර තිබුණා. ඒගොල්ලන්ට ගොඩක් දෙනෙක්ට බොහොම ස්තුතියි. මේකෙන් දෙයක් යම් කිසි කෙනෙක් ගන්නව නම් ඒක තමයි ලොකුම වැදගත්කම. ඕගොල්ලෝ දැනුවත් කරන එක තමයි මගේ යුතුකම. ඉතින් මම පුජ්‍යලිකව ඕගොල්ලන්ට මැසේජ් කරා. ඕගොල්ලන්ට මතක ඇති මම ඉතින් මේ ගැන වීඩියෝ එකක් කරන්න ආව පොදුයි ඕගොල්ලන්ට මේ ගැන තව ටිකක් දැනගන්න. දැන් මේ වෙනකොට තාමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකේ www.slbfe.lk වෙබ්සයිට් එකේ ජපන් ජොබ්ස් කියන එක ක්ලික් කරාට පස්සේ ඕගොල්ලන්ට දකින්න පුළුවන් ඇප්ලිකේෂන් එක තාම දාලා තියෙනවා. මෙන්න මේ ඇප්ලිකේෂන් එක පිටු තුනක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක පුරවලා රෙජිස්ටර් පෝස්ට් එකේ තමයි දාන්න ඕනේ. එහෙම රෙජිස්ටර් පෝස්ට් එකේ දාන්න බැරි කට්ටිය, එහෙම නැත්නම් මේ ලිපින කිට්ටුව ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට අතින් ගිහිල්ලා උනත් බාර දෙන්න පුළුවන්, කිසි කරදරයක් නැහැ. රෙජිස්ටර් පෝස්ට් එකේ දැම්ම උනත් කමක් නැහැ. අතින් ගිහින් දෙන්න පුළුවන් වුණා නම් ඒත් ගිහිල්ලා දෙන්න. මොකද හදිස්සියේවත් පෝස්ට් එකේ යනකොට ඒක මිස් ප්ලේස් වෙලා තිබුණොත් ඕගොල්ලන්ට ඒක වැඩි වෙන්නේ නැහැ අතින් ගිහිල්ලා වෙන තව ඇප්ලිකේෂන් එකක් දීලා තිබුණාට. මොකද මේ chance එක මගහැරෙන එක බොහොම වෙලාවට අඩු කරගන්න ඕනේ. ඒක තමයි මේකේ වැදගත්කම. ගොඩක් දිනක් පාඨමාලාව කරන්න පටන් අරගෙන තුන, දැන්ට මම මාස 3කට විතර කලින් ඉඳලා ඕගොල්ලන්ට කියන්නේ මේක එනවා කියලා. හරියටම දැන් සති එකකට දෙකකට විතර කලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇප්ලිකේෂන් කෝල් කරලා තිබුණේ. එතකොට මේකේ ඕගොල්ලන් දැනට පාඨමාලාව කරන්න ඉන්න සහ දැනට කරන් යන, එහෙම නැත්නම් කරලා ඉවර වෙච්ච ඔක්කොටම ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද දැනට පාඨමාලාව කරන අයගේ පාඨමාලාව මාසිකින් දෙකකින් ඉවර වෙනකොට හරියට මේ කාලය ඇතුළත ඒ කාලය වෙනකොට තමන්ගේ ඇප්ලිකේෂන් දාපු ඒවට ඉන්ටර්විව් කෝල් කරන්න ඉඩ තියෙනවා. ඊළඟ එක තමයි කවුරු හරි, ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වෙනකොට ඒකේ ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ආඩම්බරෙන් සතුටු වෙනවා. එතකොට අපි දැන් කෙලින්ම මාතෘකාවට වහිමු. මේ සෙක්ෂන් 14 මොකක්ද කියන එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් දෙන්න. පළවෙනි එක තමයි ship building and ship machinery. ඒ කියන්නේ නැව් කර්මාන්තය පිළිබඳ මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම්, මොනවා හරි හැකියාවක් තියෙනවා නම්, ඒවල වැඩ කරලා තියෙනවා නම්, පේන්ටිං කරලා තියෙනවා නම්, ෆිනිෂින්, වෙල්ඩින් ඒ වගේ නැව් කර්මාන්තයේ ඒ අදාළ කටයුතු කරලා තියෙනවා නම් මේක අවස්ථාවක් ඇප්ලයි කරන්න පුළුවන්. දෙවෙනි එක ඇවියේෂන් ඉන්ඩස්ට්‍රි, එයාපෝට්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්, කාගෝ හැන්ඩ්ලින් ඔෆ් බැගේජස්. මෙන්න මේවා ගැන අවබෝධයක් තියෙනවා නම්, මේවා කරලා තියෙනවා නම් ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන සෙක්ෂන් 14ට ඇප්ලයි කරනකොට ඕගොල්ලන්ට මේ සෙක්ෂන් වලින් එකක හෝ පළපුරුද්දක්, අවුරුදු දෙකක පළපුරුද්දක් තිබීම වැදගත්. එතකොට මේ මම කිව්ව ජපන් භාෂාව පිළිබඳ සහතිකේ ඒක සහතිකේ වැදගත්. නමුත් ඕගොල්ලන්ට තවම ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. ඕගොල්ලන්ට අවුරුද්දක එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් සහ තමන් කරන අදාළ ශාස්ත්‍රයට අදාළ මොකක් හෝ සහතිකයක් තිබෙනවා නම්, අනිත් එක අවුරුදු 18 47 අතර නම්, මේ මම කතා කරන්නේ SSWRP කියන ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ මේක යටතේ තමයි සෙක්ෂන් 14කට ඕගොල්ලන්ට ජොබ්ස් හම්බෙන්නේ. තව එකක් තියෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කරන එකක් IM Japan කියලා. ඒක ජපන් වල තියෙන ආයතනයක්. ඒකට නුපුහුණු සේවකයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක්. ඒක construction site එක තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඒ කියන්නේ ඒක ගොඩක් වෙලාවට PT test එකක් කරලා දුවන්න දීලා ඒ හරහා තෝරගන්න පිටසක් තමයි ඒ IM ජපන් කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ යන්නේ. නමුත් මම සම්පූර්ණයෙන්ම මෙතන කතා කරන්නේ SSWRP ප්‍රෝග්‍රෑම් එක යටතේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තමන් කරන ශාස්ත්‍රයේ අවුරුදු දෙකක පළපුරුද්දක් සහ මෙන්න මේ ජපන් සහතිකය තියෙනු නම් අවුරුදු 18 37 අතර 47 අතර නම් ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම දෙකක් කිව්වා. තුන්වෙනි එක තමයි ඉලෙක්ට්‍රික්
ඉලෙක්ට්‍රොනික් ඇන් ඉන්ෆෝර්මේෂන් ඉන්ඩස්ට්‍රී ගැන විදුලි පරිපත සකස් කිරීම වෙල්ඩින් ඉල්ලෙක්ට්‍රෝ ප්ලාන්ටිං වැඩ මොකක්හරි දැයන් අවබෝධයක් තිරුණ දැකිරීම හැකියාව තියෙන. අනිත්තක හතරවනික මැනෆක්චර ඔෆ් ෆුඩ්ඩන් බෙවරජස් ආහාර නිෂ්පාදනය එමත බීම වර්ග නිෂ්පාදනය කිරීම පිළිල කිරීම පොසෙස් කිරීම ආදී කටයුතු කර්මාන්ත ශාලාවල වැඩ කරන අයන ඇප්ලයි කිරීම හැකියාවත් වන ඇප්ලයි කරන්න බය නැතුව. හැබැයි ඇල්කොල් බෙවරජස් මේකට වැටෙන්නේ නෑ. පස්වනික තම ෆිෂිං ඇන් ඇක්වා කල්ච මත්ස්‍ය සහ ජලජ ජීවී සම්බන්ධ තමන් රැකියාවක් කරන ඕන ඒ ෆිල්ඩ එක එක්ස්පීරියන්ස එකක් තියෙන ඕන අනිවාර්යම ඇප්ලයි කරන්න පුළුවන් මුහුදු ජීවින් හා පැලෑටි ආශ්‍රිතව මත්ස්‍ය කර්මාන්තය. ඊළඟට ගත්තොත් ඇග්‍රිකල්චර් වගා කිරීම කටයුතු පිළිබඳව අවබෝධයක් තියෙන ඕන වගා කිරීම ගැන එක්ස්පීරියන්ස එකක් තියෙන ඕන ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රී වැඩිපුර ජොබ්ස් එන්න පුළුවන් මේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රී බිල්ඩින් රූෆින් ටෙලිකමියුනිකේෂන් මෙන්න මේ වගේ මොනම හෝ කන්ස්ට්‍රක්ෂන් බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ඔවගේ අදාළ අදාළ ශේත්‍රයට අදාළ එක්ස්පීරියන්ස් තියෙනවා වැඩ ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා. අටවෙනි එක තමයි ඉන්ඩස්ට්‍රියල් මැෂිනරි කර්මාන්ත ශාලාවල මැෂින් ඔපරේටර්ස්ලා මැෂින් සම්බන්ධ ක්‍රියා කරන අය ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා. ඊළඟ එක මැෂින් පාර්ට්ස් ඇන් ටූලින් ඉන්ඩස්ට්‍රී මැෂින් වල තියෙන කොටස් සම්බන්ධව විශේෂ දැනුම තියෙනවා. ඒ කොටස් එකලස් කිරීමේ හැකියාව මෙටල් මෙටල් ප්‍රෙස් එකක් ගත්තොත් දැන් ලෝහ කර්මාන්තය ගත්තොත් ඒ අදාළ ලෝහ වැඩ කිරීමේ හැකියාව ඒ මැෂින් පාර්ට් සම්බන්ධ පළපුරුද්ද තියෙනවා නම් ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. දහවෙනි එක තමයි කෙයා වර්කර්ස් කෙයා ගිවර්ස් විශේෂයෙන්ම නර්සස්ලට ඇප්ලයි කරොත් උඩින්ම චාන්ස් එකක් එනවා අනිත් සෙක්ෂන් වලට වඩා. උදාහරණයක් විදිහට MTAsලට ඇප්ලයි කරන්න පුළුවන් නර්සින් ඇසිස්ටන්ට්ලට ඇප්ලයි කරන්න පුළුවන් කෙයාටේකර්ස්ලට කෙයාටේකර්ස් විදිහට කෙයා ගිවර්ස් විදිහට. එතනදී නර්සස්ලා ඇප්ලයි කරොත් ලොකු චාන්ස් එකක් තියෙනවා සිලෙක්ට් වෙන්න. එක්ස්පීරියන්ස් එක අවුරුදු දෙකක් අවම තියෙනවා නම් අනිත් එක තමයි දැන් ගවර්මෙන්ට් හෝ ප්‍රයිවට් නර්සස්ලට මේක ඇප්ලයි කරන්න පුළුවන් IELTS කරගන්න බැරුව රටයා ගන්න බැරි වෙච්චා ඉන්නවනම් මෙන්න හොඳ චාන්ස් එකක් නිකන් ජපාන් යන්න ඒ ගිහිල්ලා එතනින් ඉස්සරහට කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය දේ නර්සස්ලට ඒක ලොකු පණිවිඩයක්. අනිත් එක තමයි 11 වෙනි එක බිල්ඩින් ක්ලීනින් ඇන් මැනේජ්මන්ට් උදාහරණයක් විදිහට හෝටල් එකක හොස්පිටල් එකක ගත්තොත් හවුස් කීපින් සෙක්ෂන් එකේ වැඩ කරන අයට හවුස් කීපර්ස්ලට මෙන්න අවස්ථාව ජපානයට යන්න නිකන් රජේ. ඊළඟට ඔටෝමොබයිල් රිපෙයාර් ඇන් මේන්ටෙනන්ස් ඒ කියන්නේ වාහන සම්බන්ධ වැඩ දන්න වැඩ කරන කට්ටිය හැකියාව තියෙනවා නම් එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ අනිත් එක තමයි ෆුඩ් සර්විස් ඒ කියන්නේ හෝටල් එකක් ගත්තොත් ෆුඩ් ඇන් බෙවරේජ් වල වැඩ කරන අය අපි කියමු හොස්පිටල් එකක් ගත්තොත් ෆුඩ් ඇන් බෙවරේජ් එකේ වැඩ කරන අය මෙන්න මෙයාට හැකියාව තියෙනවා මේකට ඇප්ලයි කරන්න. ඒ නිසා ඕනම ආයතනයක ෆුඩ් ඇන් බෙවරේජ් සෙක්ෂන් එකක් සමහරලාට තියෙන පුළුවන් ඒකේ පළපුරුද්ද තියෙන අයට ඇප්ලයි කිරීම හැකියාව තියෙනවා. අන්තිම එක තමයි ඇකමඩේෂන් ඉන්ඩස්ට්‍රී accommodation industry කියලා කියන්නේ හොටෙල් එකක් ගත්තොත් front desk එකේ ඉඳගෙන hotel bookings කරපු අයට ඒ PR public relations officersලට හැකියාව තියෙනවා මේකට apply කරන්න. එතකොට hospital එකක් ගත්තත් public relations officersලට front desk assistantලට අවස්ථාව තියෙනවා apply කරන්න. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඔගොල්ලන්ට නිකන් ලැබෙන අවස්ථාව ඒක මග හැරගන්න එපා. මම එදා ඉඳලා කියනවා එදා ඉඳලා වැඩි පටන් ගත්ත අය ඉන්නවා ඒ අයට දැන් වැඩි චාන්ස් එකක් ලැබිලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කෝස් එකක් කරලා ඒ එක්ස්පීරියන්ස් උත් තියෙන අය මේකට දැන් මේ වෙනකොට ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් ඇප්ලිකේෂන් කෝල් ඉක්මනට ඒගොල්ලන්ට ඉන්ටර්විව් කෝල් කරොත් ඒගොල්ලන්ට ලොකු චාන්ස් එකක් තියෙනවා. හැබැයි තවමත් පරක්කු නැහැ. ලබන මාසෙටත් පාඨමාලාවක් පටන් ගැනීමට නියමිතයි පන්නිපිටිය ට්‍රේනින් සෙන්ටර් එකේ. ඕගොල්ලන්ට තවමත් පරක්කු නැහැ. මම කියලා තිනු අදාළ පාඨමාලාව මොකද්ද ඕගොල්ලෝ කරගන්න ඕන කියලා. ඒක කරගන්න අනිවාර්යයි. ඒක කරන දැනට කරන කට්ටිය සහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය සහ කරලා ඉවර වෙන කට්ටියට තුන්ගොල්ලටම මේ ඇප්ලිකේෂන් එක දැන් පුරවලා දාගන්න හැකියාව තියෙනවා. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරාම ඇප්ලිකේෂන් එකේ තියෙනවා තමන්ට අදාළ කොලම් එකක් ඒ කොලම් එකේ ටික් කරන්න. උදාහරණයක් විදිහට ඔයා දැනට කරන කෙනෙක් නම් මේ පාඨමාලාවේ ඒ අදාළ ටික් එක දාන්න ඒ කොටුවේ.
කරල ඉවරච්ච කෙනෙක්න ඒකට වෙනම ටික් එකත් දාන්න තියෙන වෙනම කොළම් එක ඒ අදාළ කොළම් එක තමන් ටික දාන්න. එතකොට තමන්ට දැන් තමන් මේ මම කියපු ශේෂත්‍ර 14න් එකක හෝ එක්ස්පීරියන්ස් එකක් තියෙනවනම් මොකක් හරි අදාළ සහතිකයක් තියෙනවනම් මෙන්න මේක අවස්ථාව අවුරුදු 47ක් යනකම් පුළුවන්. සමහරු පටලවගෙන තිබුණා අවුරුදු 30 වෙනකම් විතරයි ඒ නිසා බැහැ නේද කියලා ඇප්ලයි කරන්නේ. අවුරුදු 18ත් සහ 47ත් යනකම් කාල සීමාව අතරතුර ඕගොල්ලන්ට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා. අර IM Japan කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒක අර ඒකට තමයි අවුරුදු 18 30 අතර කාණ්ඩේ බලන්නේ. ඒ නිසා ඒක ඉතින් වැඩිපුරම construction sector එකට විතරයි focus කරලා තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට වැඩි chance එකක් තියෙන මෙන්න මේ section 14 ඇතුළත ඔයා කොහේ හරි ඉන්නවනම් මේ අවස්ථාව ගන්න, ඒක මග අරගන්න එපා. IM Japan කියන program එකත් එක්ක මේ SSWRP කියන program එක පටලව ගන්න එපා. මම මෙච්චර වෙලා කතා කරේ මේ SSWRP කියන program එක. ඔයගලන්ට website එකේ එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ මේ SSWRP කියන program එක හරහා ජපාන් යන්න බලන්න කියලා. IM Japan යන්න apply කරන අයටත් මම කියන්නේ ඒකයි. IM Japan කියන ඒ පාඨමාලාව හරහා යන්න පුළුවන් ඇත්තටම experience නැති construction workers ලට සහ සාත්තු සේවයේ අයට පමණයි. ඒ කියන්නේ experience නැති අයට. දැන් මෙතන ශේෂ්ත්‍ර 14ක්ම තියෙනවා. මේ 14න් මොකට හරි වැටෙනවා නම් එතකොට experience අවුරුදු දෙකක් එක්ක මේ පාඨමාලාව කරගත්තා නම් යන්න පුළුවන්. ඒකේ වාසිය තමයි අවුරුදු 10කටම වීසා එක හම්බ වෙනවා. ඒකෝර සමහර ලාට ඔයගොල්ලන්ට ගියාට පස්සේ මේ අවුරුදු 10 ඇතුළත කොහොමහරි අවුරුදු 7න් 8න් වගේ PR එක ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ෆැමිලි එක සෙටල් වෙන්න පුළුවන් හැකියාවකුත් ඇති වෙන්න පුළුවන්. එහෙම අහලා තිබුණ ප්‍රශ්නයක් වීඩියෝ එකේ පල්ලෙහැන් කෙනෙක්. ඒගොල්ලන්ටත් පැහැදිලිව උත්තරයක් මම ඒක කොහෙලා බලලා හරියටම කියන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා, සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. දැන් ඔයගොල්ලන්ට ඉන්ටර්විව් කතා කරාට පස්සේ ඔයගොල්ලෝ සිලෙක්ට් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ડોකියුමන්ට්ස් හදාගන්න බැරුව 25%ක් විතර හැලෙනවා. මේ ඉන්ටර්විව් එකට යන 25%ක් විතර හැලෙනවා. ડોකියුමන්ට්ස් හදාගන්න බැරුව. මෙන්න මේ ડોකියුමන්ට්ස් හදන්නේ කොහොමද, මොනවාද අවශ්‍ය ડોකියුමන්ට්ස් කියන එක ගැන හරියට මම කතා කරන්න ඉන්නම් නැවත වීඩියෝ එකකින්. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්. ජය වේවා.